ඕකේද? හරි. මමද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ සිද්ධ වෙන අලුත්ම ටෙලිඩ්‍රාමා එක සම්බන්ධ. ඒක තමයි පොහොට්ටුවේ ටෙලිඩ්‍රාමා එක. ඒකට මම පොඩි නමකුත් දැම්මා තෙල් ගම්මන්පිල කියලා. ඒ තෙල් ගම්මන්පිල ටෙලිඩ්‍රාමා එකේ රඟ දක්වනවා නළුවෝ වෙනම ඉන්නෝ, මේකේ නිෂ්පාදක අධ්‍යක්ෂක වෙනම ඉන්නවා, තිර රචනය වෙනම කණ්ඩායමක් ලියනවා. මෙතන වියත්මකත් ඉන්නවා. මම හිතන්නේ දෙබස් ටික සහ තිර රචනය තියෙන්නේ වියත්මගේ. හැබැයි රාජපක්ෂ නිෂ්පාදනයක්. මේ නිෂ්පාදනය මොකක්ද දැන් සිද්ධ කරලා තියෙන්නේ රටට? රටට කරලා තියෙන්නේ එදා ලෝකයේ විශේෂයෙන්ම කණිත සම්බන්ධයෙන් තිබිච්ච ලෝකයේ තෙල් මිල අඩු වෙනකොට අපිට කිව්ව ආණ්ඩුව එදා තෙල් සම්බන්ධව මිල ස්ථාවරව තියාගන්න වෙනම අරමුදලක් හදනවා කියලා. ඒ අරමුදලට දානවා එදා තෙල් වලින් තෙල් මිල ලෝකයේ තෙල් මිල අඩු වෙද්දි කණිත තෙල් අඩු වෙනකොට ඒ මුදල ඒ ලාභය ඒ අරමුදලට දාලා ඒ අරමුදල නැවත ලබා දෙනවා රටේ පරිභෝජනයට. එහෙම නැත්නම් විශේෂයෙන්ම අමාත්‍යංශයේ තියෙන අනිකුත් අඩුපාඩු ණය ගෙවන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ලබා දෙනවා කියලා. දැන් කෝ ඒ මිල ස්ථායිතා අරමුදල දැන් මුල ස්ථායි මිල ස්ථායිතා කරන්න අරමුදලක් හදපුවම ඒ අරමුදල පිල්ලි ගැහෙවේ කවුද 2019 2020 අපි අහන පළමුවෙන් ඒක ගම්මන්පිල මහත්තයෝ කරුණා කරලා කියන්න කවුද ඒක පිල්ලි ගැහෙව්වේ කවුද ඒකට පොකට් ගැහෙව්වේ ඒ මුදල් ටික දුන්නද නැද්ද කාටත් කියන එක ඊළඟට දැන් මොකද්ද කරන්නේ දැන් ඔන්න මේ අර කියපු ටෙලිග්‍රෑම් එක හදලා මෙන්න සියලු දේ රාජපක්ෂලා මේ නිෂ්පාදනය කරලා එළියට දාලා මෙන්න තෙල් මිල වැඩි කරා කියන්නේ ජනතාවගේ බෙල්ල මිරිකලා ජනතාවට ගහපු ගැහිල්ල තමුන්නාසල දකින්න ඇති මේ නාට්‍යයෙන් පෙන්වුවේ ඒක පළවෙනි කාරණාව. දැන් නාට්‍යයෙන් පෙන්වලා දැන් ඊළඟට මොකද කරන්නේ? නාට්‍යයේ ගම්මන්පිල මේක වැඩි කරනකොට තෙල් මිල කැබිනට් එකත් එක්ක ජනාධිපතිතුමත් එක්ක තෙල් මිල වැඩි කරනකොට අර කාර්යවසන්ත කවුද කියන කෙනා අර ලේකම් කියන කෙනා දැන් ඔන්න රඟපානවා වෙන නළුවෙක් විදිහට. ඒ රඟපෑම සිද්ධ කරන්නේ එයා කියනවා වහාම ගම්මන්පිල අයින් වෙන්න ඕන කියලා. කො හද්දෙයනේ මාර වැඩක් නේ මේක. මේක ඩ්‍රාමා එකක් කරත් කමන්නේ මේ ඩ්‍රාමා එක හදන්නේ අර ටියුලිප් කොලරේ දාලා හොඳට ඇඳගෙන ඇවිල්ලා ඒ ඇඳුම් පිටින් තමයි මේ ඩ්‍රාමා එක කරන්න. හැබැයි ඒගොල්ලෝ හිතාන ඉන්නවා ඇඳලා කියලා. හැබැයි ජනතාවට පේන්නේ මේගොල්ලෝ අමු හෙලිවැල්ලෙන් ඉඳගෙන තමයි මේ ඩ්‍රාමා එක රඟපාන්නේ කියලා. දැන් මේ ඩ්‍රාමා එක රඟපාලා කියනවා තෙල් මිල ජනතාවගේ බඩට ගහලා වැඩි කරලා එහා පැත්තෙන් ඩ්‍රාමා එකෙන් කියනවා තෙල් මිල වැඩි කෙරුවා නම් ඇමතියෝ උඹ අයින් වෙයන් කියලා මෙන්න පොහොට්ටුවේ ලේකම් ගහනවා ලියුමක්. අන්න ජනාධිපතිතුමයි අගමැතිතුමයි අර ගම්මන්පිල ඇමතිවරයාව වෙනම ආරක්ෂා කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා ගම්මන්පිල ඒ නළුවම කියනවා. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ජනතාවට මොකද්ද මේ දෙන පණිවිඩේ? මේ දෙන්නේ මේ ටෙලිග්‍රෑම් එකෙන් මොකද්ද මෙරට කරන්න හදන්නේ? මෙරට කරන්න හදන්නේ එදා තෙල් මිල ස්ථායීකරණය කරන්න හදපු අරමුදල පිල්ලි ගැහැව්වා වගේම රටේ සල්ලි නැ බංකොලොත් වෙලා ඉන්න මොහොතක දැන් කියනවා මේ තෙල් වලින් සල්ලි ටික එකතු කරගෙන රටේ අනිත් ටික අපි හිමීම්ම කරමු. හැබැයි මේ හිමීම්ම කරමු කියලා කියද්දි මොකද කරන්නේ? රටේ ජනතාවගේ බඩට ගහලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට වහ කියනවා මේ නාඩගම් නවත්තන්න, මේ රංගපෑම නවත්තන්න, මේ ටෙලිඩ්‍රාමා ටික නවත්තන්න. මේ ටෙලිඩ්‍රාමා වලින් තමුන්නාසලට තවදුරටත් මේ රටේ මිනිස්සු පඹයෝ කරන්න බෑ. මේ රටේ මිනිස්සුන්ව මෝඩයෝ කරන්න බෑ. මේ රටේ මිනිස්සු හිතන්න එපා නිකන් මේ කන්න නැතුව ඉන්න මෝඩයෝ ටිකක් ඉන්නේ කියලා නැහැ. මේ රටේ මිනිස්සු හොඳට හිතලා බලලා ජීවත් වෙන කණ්ඩායම කෙනෙක් නිසා වහාම මේ රටට ඇත්ත කියලා ඇත්ත ඇතිසැටින් රට බංකොලොත් නම් රටේ මිනිසුන්ට කියලා බංකොලොත්ලට අපිට මේක කරන්න බෑ. නිසා අපි මේ විදිහටයි කරන්නේ. කැමති නම් උඹලා අපිත් එක්ක ඉඳපල්ලා නැත්තම් යමල්ලා කියන කතාව ජනතාවට කියන්න ඕනේ. එහෙම නොකිය මේ විදිහට රඟපානවා නම් අපි ඒකට විපක්ෂයක් හැටියට ඉඩ දෙන්නේ නැහැ. අපි සූදානම් ආණ්ඩුවට කියන්න වහාම වැඩ බැරි නම් ගෙදර පලයල්ලා දීපල් අපිට අපි කරලා පෙන්නන්නම් මේ රට හරියට කියන පණිවිඩය තමයි විශේෂයෙන් මත් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මන්තුමා දැන් ඔය තෙල් අර්බුදය හොම කතා කරද්දී දැන් පක්ෂය ඇතුළේ දැන් අර්බුදයක් ඇතිලා තියෙනවා නේද? දැන්
රනිල් වික්‍රමසිංහ මහත්තයා හෙට අනිත් පාර්ලිමේන්තුවේ ඉනවා කියලා තියෙනවා. දැන් මේකට ඔබතුමාලා විශේෂ විපක්ෂ නායකතුමාලා බය වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ ඒ ඒ තවත් ඩ්‍රාමා එකක්. ඒ කියන්නේ ආණ්ඩුව ඇතුළ මෙන්න මේ විදිහට ඩ්‍රාමා හදලා ජනතාව මෝඩය කරන්න උත්සාහ කරනවා සමග ජන බලවේගයට ඇඟිලි ගහන. දැන් සමග ජන බලවේගයට කොච්චර බය වෙලාද කියනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු 25කට වැඩි කාලයක් මේ රටේ බලයේ ඉඳලා ඒ විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඉඳලා කරන්න බැරුව ගිය වැඩ දැන් දෙලක්ෂ ගාණක් තියාගෙන ඡන්ද ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් හැටියට පාර්ලිමේන්තුවට පිනට හම්බෙන මන්ත්‍රී ධූරය අරගෙන ඇවිල්ලා වැඩක් කරන්න පුළුවන්ද? ඒක නිකම් මහා පිහිලු කතාවක්නේ. මේක සමග ජන බලවේගේ මේ මේ බය වෙනවද? ඒකට නැහැනේ. සමග ජන බලවේගයේ එදාටත් වඩා අද ශක්තිමත්. සමග ජන බලවේගයේ සියලු දෙනාම එක පණ්ණායමක් හැටියට හිටගෙන සමග ජන බලවේගයේ බලන්නේ මේ රටේ මිනිස්සු ජීවත් කරන වැඩසටහන. හැබැයි ආණ්ඩුව මොකද්ද බලන්නේ? ආණ්ඩුව බලනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ගෙනල්ලා මෙතන හිර කරලා එයාගේ නම පාවිච්චි කරලා එයාව විකුණලා තමුන්ගේ ප්‍රශ්න ටික වහගන්න උත්සාහයක් කරන්නේ. ඒ නිසා තමයි ඔය අපිට ඇඟිල්ල දික් කර කියලා කියන්නේ අපේ ඇස්සේ ප්‍රශ්න කියලා. අපේ ඇස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි එහෙනම් ඔබතුමා දන්නවද විශ්වාසය පළ කරන්න පාර්ලිමේන්තුවේ නැවතත් කටයුතු කරන්න උත්සාහ කරේ මේ විපක්ෂ නායකවරයා ධූරේ සම්බන්ධ? එදා කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසය පළ කිරීමේ කියලා අමුතු දෙයක් කරලා නැහැ. එතන සාකච්ඡා කරලා තියෙන්නේ සෝෂල් මීඩියා හරහා මේ ආණ්ඩුව කරගෙන යන මාධ්‍ය ජාවාරම වහාම නවත්තන්න වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමු. ඒ නිසා අපි අපි කතිකාවකට එමු. අපේ නායකයා විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි තාමත් කියන එක තමයි ඒගොල්ලෝ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ සාකච්ඡාව තමයි අරගෙන දැම්මේ හරියට නිකන් යෝජනා ස්ථිර කරලා අමුතු විදිහට අලුතෙන් විපක්ෂ නායකරෙක් පත් කරගත්තා වගේ. නමුත් මේ වෙනම ගමනක් යන වෙනම තැන් තැන්වල මීටින් කියලා මොකද්ද? වෙනම ගමනක් යනවා කියන එක නෙමෙයිනේ. පාර්ලිමේන්තු ජම්පික මැතිතුමා එතුමාගේ වැඩපිළිවෙලක් එතුමා ක්‍රියාත්මක කරගෙන යනවා. එතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන ගියා කියලා සමග ජන බලවේගයකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. මොකද සමග ජන බලවේගය වෙනම පක්ෂයක්නේ. සමග ජන බලවේගය තමයි දැවැන්තම විපක්ෂය මේ රටේ ඉන්න දැනට. ඊතරක් නෙවෙයි ඊළඟට බලය ගන්න ඉන්න කණ්ඩායමනේ සමග ජන බලවේගය. ඒ නිසා හැමදේනම සමග ජන බලවේගයට එකතු වෙනවා මිසක් වෙන එහෙට මෙහෙට කියලා වැඩ කරන්න බැහැනේ. ඒ නිසා පාටලි චැම්පියන් මැතිතුමා එහෙම දෙයක් කරනවා කියලා ප්‍රශ්නයක් නැහැ. එතුමා සමග ජන බලවේගයත් එක්ක තමයි අත්වල බැඳගෙන ඉන්නේ. දැන් එතකොට මේ මන්ත්‍රීතුමා දැන් ඔබතුමාලා සඳහන් කරා මේ තෙල් ගම්මන් පිළ ටෙලි ඩ්‍රාමා එකක් ගැන. දැන් මේක ටෙලි ඩ්‍රාමා එකකටත් වඩා රාජපක්ෂ පවුල ඇතුලේ ගැටුමක් වගේ පේන්නේ නැද්ද? මේමනේ දැන් ඇත්තටම පැහැදිලිව පේනවානේ මේක රාජපක්ෂ ඇතුලේ ගැටුමකට වඩා දැන් මිනිසුන්ට තෙල් මිල වැඩි කරපුවා මොකද වෙන්නේ? මිනිසුන්ට දැන් ඛණ්ඩ නැතුව මිනිසු එක වේලක් කාලා ඉත අමාරුවෙන් ගෙදර ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන මොහොතක තෙල් මිලත් වැඩි කරපුවම ජනතාවට මොකද වෙන්නේ? කබලෙන් ලිපට වැටිලා නිකන් ආණ්ඩුව බෙල්ල මිරිකෝ වගේ වෙනවනේ. එතකොට ජනතාව මොකද කරන්නේ? ජනතාව තවදුරටත් මේ ආණ්ඩුව එපා වෙනවනේ. එපා වෙන නිසා තමයි මේගොල්ලෝ මේක ටෙලි ඩ්‍රාමාවක් විදියට ගෙනාවේ. දැන් කතා වෙන්නේ මොකද්ද? දැන් වැඩිපුර කතා වෙන්නේ ආණ්ඩුව ඇතුළේ තියෙන කචල් එක ගැන, රාජපක්ෂල ඇතුළේ තියෙන කචල් එක ගැන, එහෙම නැත්නම් ගම්මන්පිල එක්ක තියෙන කචල් එක ගැන, එහෙම නැත්නම් කාර්යවසම්ග තියෙන කචල් එක ගැන. මම එකයි කියුවේ මේක ටෙලි ඩ්‍රාමා එකක් කියලා. කාර්යවසම් ගම්මන්පිල රඟපාන රාජපක්ෂලා අධ්‍යක්ෂ විශේෂ නිෂ්පාදනය කරන ව්‍යාත්මක අධ්‍යක්ෂණය කරන මේ අලුත් තෙල් ගම්මන්පිල ටෙලි ඩ්‍රාමා එක මේ රඟපාන හේතුව තමයි තෙල් මිල වැඩි කරන්න ඕන නිසා මේ ඇතුලේ නාට්‍යයක් පෙන්නලා ගැටුමක් පෙන්නවා. ඒතර මිසු බලන්නේ මේ ගැටුම දිහා. එහෙම නැතුව මං හිතන්නේ රාජපක්ෂල ඇතුලේ ගැටුම තියෙන්නේ අදියේ නෙමෙයි. මං හිතන්නේ දැන් අවුරුදු එකහමාර විතර ඉස්සෙල්ලා ඉඳලා මේ ගැටුම තියෙනවා බොහොම තදට. ඒ නිසා තමයි මේ මේ ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක පැත්තකින් යනවා, මහින්ද රාජපක්ෂ මැතිතුමා තව පැත්තකින් යන එක අපි දන්නවා. ඒ මන්ත්‍රීවරු අපිත් එක්ක කතා කරනවා, අපිත් එක්ක කියනවා මෙන්න මෙහෙම එකක් තමයි ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් ඒක පුපුරලා ඉවරයි ඇතුලේ. හැබැයි එළියට එන්න නොදී මේ වගේ රඟපෑම් නාට්‍ය පෙන්නලා පොඩ්ඩක් ආරක්ෂා කරනවා. එතකොට දැන් පානායනික පොර රසායනික වල තහනම් කරලා තියෙනවා. අතන දැන් මොකද්ද මේ තාත්තේ දැන් මේ අලුත් මේ වී වලට තේ වලට යම් යම් ප්‍රශ්න තියෙනවා කියලා කියනවා. අතන මේ ප්‍රශ්නයක් තියෙනවා.
පොහොර ගැන කතා කරොත් නම් ඒක කතා කරන්න ඕන දවස් ගාණක් කතා කරන්න තියෙන මාතෘකාව. මොකද පොහොර ගැන ගත්තාම ලංකාව විවිධාංගීකරණය පස්සේ එන තනක් ලංකාව කියන්නේ. ඒතකොට ලංකාවට පොහොර පාවිච්චි කරන ආකාරය සම්බන්ධව කතා කරන්න ගියාම ඒක එක පැත්තකින් තාක්ෂණ පැත්ත අනිත් එක සමාජීය පැත්ත සහ පිහිටීම අනුව විශාල වශයෙන් කතා කරන්න පුළුවන්. අනිත් එක වර්ගීකරණය ගත්තාම එළවලු වලට පළතුරු වලට තේ වලට වී වලට මේ මේ ආකාරයෙන් වෙනස් කරලා ගන්න ඕන එකක්. හැබැයි මේ ඒකත් කරේ ඒකත් එක 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 ටෙලිග්‍රෑම් එකක් නේ. මේ මේ එවන්න හදන කාබනික පොහොර ගැන කතා කරද්දී මතක තියාගන්න අද වෙනකොට ආණ්ඩුව දැනටමත් කම්පැනි වලට සල්ලි ගෙවා ගන්න බැරුව ඉන්නවා මේ කන්නේ පොහොර වලට. මම ඒක අත්දැකීමෙන් දන්නවා. මම අහලා දැනගත්ත දෙයක් මේක. එතකොට දැන් ගෙවන්න බැරි සල්ලි ඉදිරි කාලෙදි කරන්න ගෙවන්න බැරි නිසා තමයි පොහොර වලට ආණ්ඩුවේ සල්ලි නැති නිසා තමයි මේ කාබනික පොහොර ටෙලිග්‍රෑම් එක ගෙනාවේ මෙතෙන්ට. මේක දැන් රඟ දක්වන්නේ මේ මිනිසුන්ට කියන්න අපි මේ කාබනික පොහොර වලට යන නිසා පොහොර දෙන්නේ නැහැ කියලා. හැබැයි කාබනික පොහොර වලට යන නිසා පොහොර දෙන්නේ නැහැ නෙවෙයි. පොහොර ගන්න සල්ලි නැහැ. අද ඔබතුමාලා පෞද්ගලිකව කම්පැනි වලින් හොයලා බැලුවොත් කම්පැනි වලට ආණ්ඩුව ගෙවලා තියෙනවාද කියලා දැනට ගන්න පොහොර වලට සල්ලි ගෙවනවාද කියලා නැහැ, ගෙවන්නේ නැහැ. කම්පැනි වලට ආණ්ඩුව ණයයි. ඒ නිසා දැන් ඒතිගත ඒ නිසා තමයි ගොවියෝ හැමතැනම කෑ ගහන්නේ. දැන් ආණ්ඩුව කියනවනේ පොහොර තියෙනවා මේ කන්න දෙයකට කියලා. ආණ්ඩුව පුන පුනා කියනවනේ. හැබැයි මොකද්ද ගොවියන්ගෙන් අහපුවම කියන්නේ? ගොවියෝ කියනවනේ පොහොර නැහැ කියලා. එහෙනම් මොකද්ද මේ පරස්පරේ? මේ පරස්පරේ තමයි ආණ්ඩුවට සල්ලි නැහැ කම්පැනි වලට ගෙවන්න. ඒ නිසා කම්පැනි අද ආණ්ඩුවට පොහොර දෙන්නත් අත්තට පත් වෙලා. මම මේක අත්දැකීමෙන් දන්නේ පාර්ලිමේන්තුවේ මට පොරොන්දු වුණානේ ගම්මම් විශේෂයෙන්ම අපේ මහින්දානන්ද අමාත්‍යතුමා එදා එදා කල්පිටියේ ප්‍රශ්න ගැන මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරපු එතුමා මට කිව්වා උත්තරයක් හැටියට. මට කියන්න ඔබතුමා මං අද හවසට පොහොර ටික දෙනවා කියලා. ඔන්න ඔබතුමාලා ළඟ මාධ්‍ය ගියා ඒක. එහෙම කියපු මහින්දානන්ද මැතිතුමාගේ ඒ කියපු සටන් පාටට උත්තර හම්බුණාද? නැහැ. අන්තිමට පොහොර ගියාද? පොහොර අද වෙනතුරු කල්පිටියට පොහොර ගිහිල්ලා නැහැ. අපේ කියන්නේ ලෙඩ රෝග හැදී වකුගඩු රෝග හැදෙනවා ඒක මලක් කොහොමද? ඒ කියන්නේ අපනයන අප ආනය නිසා රටට මුදල් සෑහෙන බය වෙනවාද? මේ මේක ඒ වගේම කාබනික පොහොර වගාවන්ට දාලා අපනයනය කරු. යම් යම් දේවල්. ඉතින් ඒක රටට හොඳ නම්බුවක්. රටට හොඳ ආදර ලෝකෙට ආදර්ශයක් වෙනවා කියලා රට ලෝකෙ ආදර්ශ පළින් රට බවට පත් වෙනවා. ලෝකට පරකාසයේ ගෙදරට මරගාතේ කියලා ලංකාවේ උන්ට කණ්ඩ දෙන්න බැරි නම් හාමතේ මැරෙනවා නම් එළවලු ටික වී ටික පොල් ටික හරියට වගා කරගන්න බැරුව රටකටම් වැටෙනවා නම් මොන කාබනික පොහොරද? එහෙමනම් ඉස්සෙල්ලාම කරන්න මේගොල්ලෝ කාබනික පොහොර ගෙනල්ලා කාබනික පොහොර වලින් පළමුවෙන්ම හැම ප්‍රදේශයකම ඔයාලා බලන්න ඕන මේක අපිට කරන්න පුළුවන්ද කියලා. ඒකට කාලයක් ඉඩ දෙන්න ඕන. ඒ කාලෙන් පස්සේ තමයි ඒගොල්ලෝ තීන්දුව කරන්න ඕන කාබනික පොහොර වලින් මේ වැඩේ කර හැකිද බැරිද කියලා. ඊට පස්සේ තමයි මේ රසායනික පොහොර එක නතර කරන්න ඕන. දැනටත් අපේ අය කාබනික පොහොර රසායනික පොහොර කියන මේ දෙකම දෙකෙන්ම වැඩ කරනවා. හැබැයි මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අද වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ රසායනික පොහොර නැති නිසා අද සියලු දෙනාම කඩම් වැටලා හෙට ඊළඟ මාසේ මොකද වෙන්නේ? මේ රටේ මිනිස්සුන්ට කන්න තියනවද? කන්න හම්බෙයිද? ඒතර කොරෝනා වෛරසයෙන් මෙහෙම මැරෙනකොට එහා පැත්තෙන් සාගතෙන් මැරෙන්නේ වෙයි. ඒ නිසා උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, දෙපැත්තෙනුත් ගින්දර නිදාගන්න නෙමෙයි අඩුම ගාන හිටගෙන ඉන්නවත් ජනතාවට සනසීමක් නැති රටක් හැටියට පත් වෙලා තියෙනවා. එහෙම මෙතන එක්ස්ප්‍රෙස් පොල් ලෝකාවේ වන්දි මුදල් ලබා ගන්න රජය දැන් කටයුතු කරලා තියෙනවා. අතරම ඒක කොහොමද ඔබතුමාගේ? දැන් මේගොල්ලෝ මේ වෙනකොට එක්ස්ප්‍රෙස් නෞකාව සම්බන්ධව පරීක්ෂණය අවසන් කරා. කොහොමද මේ නැව ආවේ? කොහොමද මේ ගින්දර ගත්තේ? මේ ගින්දර නිමන්න පුළුවන් වුණාද බැරි වුණාද මේ මේ ගැන හරියට පරීක්ෂණය කරාද? ඒ පරීක්ෂණය කරලා විතරක් නෙවෙයි හරියට නාරකව වෙනත් ආයතන පරීක්ෂණය කරලා කිව්වද මූදේ පත්ලේ සහ මුහුදේ තියෙන රසායනික ද්‍රව්‍ය කොච්චරද කියලා කොපමණ පමණක් තියෙනවද නැද්ද කියලා කිව්වද? ඒක නැහැ. එතකොට මේකේ වෙනම කුමන්ත්‍රණයක් තියෙනවද කියලා හරියට ආණ්ඩු හොයලා බැලුවද? ඒක නැහැ. එහෙමනම් මේ වන්දිය ගැන විතරක් කතා කරද්දී වන්දි ගන්න ක්‍රමවේද හදන්න පුළුවන්ද අපිට හරිය විදියට? ඒක නිවැරදිද වන්දි ගන්න ක්‍රමේ? කොච්චරද කියන එක හරියට අපිට ඇස්තුමෙන්තු කරන්න පුළුවන්ද හරිය විදියට මේව හොයන්නේ නැතුව? මතක තියාගන්න අද දීවරයන්ට වන්දි ගෙවන්න ගියොත්
ආණ්ඩුවට ඔය ගන්න මන්ත්‍රී ප්‍රමාණයත් මතුවේ දීවරයන්ට මන්ත්‍රී ගන්න. මොකද දීවරයාගේ සම්පූර්ණ රැකියාව නතර වෙලා විතරක් නෙමෙයි බහුදෙනිය අතර නතර වෙලා සාමාන්‍ය බෝට්ටුත් නතර වෙලා තිප්පන් වල යන අය නතර වෙලා සාමාන්‍ය ව්‍යාපාර කරන සියලුම දීවරයාගේ ව්‍යාපාර ටික නතර වෙලා සමස්ත ශ්‍රී ලංකා තීරයේම ගත්තාම දකුණු ඉඳලා උතුරේ මෙහි ප්‍රදේශයේ කෙලින්ම කල්පිටියට එහා මන්නාරම දක්වා හැම ප්‍රදේශයක එයාට වන්දි ගෙවන්න පුළුවන් වේද? ඒ නිසා මේ වන්දිය කියන එක මම විහිළුවක් හැටියට මම දකින්නේ වන්දිය හදනවා නම් මීට වඩා පරීක්ෂණ ටික තව ගොඩාක් වැඩි කරන්න ඕන කාලය අරගෙන පරීක්ෂණය කරලා මේ විසඳුම ලබා දෙන්න රටට. කාජර් විජේ රමාතුමාරා මේ කිව්වා මේ අද ඉඳන් මේ අගතිරපත් වෙත කට්ටියට දීවරයන්ට පිටසට 5000 ගානේ ඉස්ලාම් 5000 ගානේ ලබා දෙන කටයුතු කළා. ඔකට කියන්න දෙන රෙදා කිව්වාගේ බම්බුව තමයි 5000 ගහ ගන්න කියනන කොහේ හරි 5000කින් දීවරයන්ට වන්දි ගෙවන්න පුළුවන්. දීවරකියාව කරන මිනිස්සයාගේ ව්‍යාපාර වලට වන්දි ගෙවන්න පුළුවන්ද 5000කින්? මොන මේ 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 අමාත්‍යවරු කටක් කරලා කියන කතාවද මේවා? මේ මහා විහිළු කතා. දීවරයට 5000ක් දුන්නොත් එහෙම දීවරයා පිටිපස්සෙන් හැරිලා මොනව හරි පෙන්නලා යයි. මොකද දීවරයට 5000 කියන එක නිකන් මේ 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 දවසේ වියදම යන කතන්දරයක්. දීවරයට දවස වෙන පාඩුව 5000 වගේ 3-4 ගුණයක්. ඒ නිසා දීවරයට වන්දි ගෙවන්න බෑ ওই විදිහට. ඒ නිසා දීවරයට වන්දි ගෙවන්න ඔයිට වඩා ඇමතිවරු තව ටිකක් ඉගෙන ගන්න ඕන කියලා මම හිතන්නේ. ඩොලර් මිලියන 40ක් දවස් 10කට අතුරු වන්දියක් ලෙස දැන් ඉල්ලලා තියෙනවා. දවස් 10ට. ඒක හොඳ නැද්ද? ඒක හොඳ වෙයි. ඇයි මේ අතුරු වන්දියක් ලෙස දවස් 10කට සල්ලි ඉල්ලන්නේ? ඒ කියන්නේ හිඟා කන වැඩන්නේ මේ කරන්නේ. ඒ කියන්නේ සල්ලි නෑ අතේ, සල්ලි සාක්කුවේ සල්ලි නෑ අරම අන්දිය බજારක ඉන්න එකා වගේ සාක්කුවේ සල්ලි නැතුව ගියාම කඩේට ගිහිල්ලා කියනවා අඩෝ මුදලාලි මට ඔබ දෙන්න තියෙන සල්ලි වලින් මේ රුපියල් 1000ක් අද දීපන්. ඊට පස්සේ මට ඉතුරු සල්ලි ටික දීපන් කියන්නේ ඔගේ වැඩක් නේ. වන්දියක් ගන්නවා නම් කොන්ද කෙලින් තියාගෙන කෙලින් හිටගෙන ගිහිල්ලා හරියට කතා කරලා පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණය අනුව ඇස්තමේන්තු කරලානේ වන්දිය ගන්න ඕන. මේ වන්දිය ඉල්ලනවාද මේ ආද මේ මේ දින ගානකට මෙච්චර වන්දියක් දෙන්න ඊට පස්සේ පස්සේ ඉතුරු ටික දෙන්න. මොකද්ද හිඟා කන වැඩි? බංකොලොත් නම් බංකොලොත් කියලා කියන්න ඕන. ඇමදිතුමා කියපු විශේෂඥ කතා ටික දැක්ක මිනිස්සු හොඳටම දැකලා මම හිතන්නේ විශේෂඥ එක ගැන හොඳට hina වුණා ඒ කාලේ. මොකද ඒ දැනුම ගැන හොඳට කතා කරා. මොකද ගින්න නිවපු හැටිසා අර සාමාන්‍යයෙන් නැවකට කන්ට්‍රෝල් රූම් එකකින් ආමන්ත්‍රණය කරන්නේ නැවිගේෂන් ගැන දන්නේ නැති කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න බෑ. ඒක සංඛ්‍යාත වගේම වෙනම තියෙනවා අපි පාවිච්චි කරන යම් ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය දන්නේ නැතුව ඒ නැවිගේෂන් මයික් එකක් අතර අරගෙන කතා කරන්නේ නැහැ. ඒක මූදේ තියෙන එක පැත්තකින් නීතියක්. හැබැයි ඒකවත් දන්නේ නැතුව කරපු අමාත්‍යවරයෙක් ගැන තව මොනවද මේ විශේෂඥ කතා? විශේෂඥ කතා තියෙනවද නැද්ද කියලා ගීටකේ මම දැක්ක සෝෂල් මීඩියා එකේ හොඳට ගහලා තියෙනවා. අතුලත් මුදලි මැතුමයි මෙතුමාගේ අමාත්‍ය ධූර ගැන හොඳ කතා ටිකක් ගහලා තිබුණා. මේ මන්දිතම අවසන් පස්සේ රොහිතු අපගුරුවරයා මැතුමා ගැන කතා කරාම කිව්වේ එතුමා අද දිනේ තමයි දැක්ක කියනවා මේක ආම්බුලන්ස් සිදුව අවාසනාවන්ත සිදුවීමක්. මේ නැවේ ඉතිහාසය ගැන කිව්වා. මේ නැවේ ගමන් මාර්ගය ගැන කිව්වා. මේ නැව ගැන තව අලුත් ආරංචියක් උතුමල්ලට කියන්න. තාම මේ රටේ කතා වෙන්නේ නැහැ මේ නැවේ තිබුණා ඩුබායි වලින් ආපු ශ්‍රී ලාංකික ඩුබායි වල වැඩ කරන ශ්‍රී ලාංකික සේවකයන්ගේ බඩු තියෙන කන්ටේනර් ගණනාවක්. ඒ කන්ටේනර් ගණනාව ගැන තාම කතා කරලා නැහැ. ඒක කම්පැනි එකෙන් තමයි ඩුබායි වලින් පටෝල ඇවිල්ලා ලංකාවට ආපු කන්ටේනර් ටිකක්. හැබැයි ඒවටත් වන්දි ගෙවන්න තියෙනවා. ඒ නිසා මේ නැව මේ ඇවිල්ලා ඒ තැන් දෙකේදීම මේ කන්ටේනර් ඇතුලේ යම්සි ගින්නක් ගැන කතා කරපු නැව මෙතෙන්ට ඇවිල්ලා කතා කරද්දී ඉස්සෙල්ලා තීන්දුව කරන්න අඩුම ගානේ අපේ වරාය සීමාවෙන් පුහුදෙන් පිටවත් අඩු ගානේ මේ නැව ගෙනියන්න තිබුණා. ඒ නැව ගෙනහිල්ලා ඒ කාලය තුල කතා කරන්න තිබුණා. එහෙමවත් දැනුමක් නැතුව, එහෙමවත් සොයා බැලීමක් නැතුව මහා ලොකුවට ජාතික ආරක්ෂාව ගැන කතා කරන ලංකාව ওই නැව ඇතුලට ඇවිල්ලා ගෙනගත්තා නම් මොකද සිද්ධ වෙන්නේ? රටම ඉවරයි නේද? භාගයක් ඉවරයි නේද? අපේ ආර්ථිකයේ භාගයක් ඉවරයි එනවා. ඒ නිසා එහෙම කරපු දේක ගැන ආයේ කතා කරලා වැඩක් තියනවද එහෙම? ඔබට අවසාන වශයෙන් ඔබට හිතෙන්නේ නැද්ද මේ මල් බැසිල් මල්ලි ධම්මම් කියලා පෙන්නලා අයියට ගැහුවා වගේ හිතෙන්නේ නැද්ද?
නෑ මං හිතන්නේ මෙහෙමයි මේ බැසිල් මල්ලිලා මහින්ද අයියලා ඔව් බැසිල් මල්ලිලා මහින්ද අයියලා නාමල් පුතාලා අතර ඇතුලේ පොඩි තරඟයක් තියෙනවා කියන එක දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා එළියට ඇවිල්ලා ඉවරයි මේ තරඟේ 1ද 2ද 3ද 4ද කියලා බෙදා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලත් අපි දන්නවා ඒ නිසා මේ බෙදා ගන්න බැරි ප්‍රශ්නේ මේ ඩ්‍රාමා එකේ කොටසකුත් ඇති කියලා අපි විශ්වාස කරනවා හැබැයි මේ ඩ්‍රාමා එකේ ප්‍රධානම අරණුම මේ තෙල් ගම්මන් පිළ ඩ්‍රාමා එක රඟ දක්වන්නේ අද තෙල් මිල වැඩි කරලා බඩට වැදුණු ජනතාවගේ මතකය අමතක කරලා තෙල් මිලෙන් මිනිසුන්ගේ බෙල්ල මෙරිකලා දාන වැඩසටහන හරියට ක්‍රියාත්මක කරන්න ඒ නිසා අද මම කියනවා අද කැබිනට්ටුවක් තියලා නැවත වතාවක් ඒ ඩ්‍රාමා එකේ ඉතුරු කොටස කරන්න පුළුවන් ජනාධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම. ඒ නිසා ඒකත් ඩ්‍රාමා එකක් කියලා ජනතාවට මතක තියාගන්න කියලා පණිවිඩයක් දෙන්න